දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 553 වෙනි ටෙලිවැකිය. ලියන්න හිතාගෙන හිටියේ හිල්ටන් ගේම් එක ගැන. නමුත් දැන් ලියන්ට වුණේ පාස්පෝර්ට් ගේමමයි. හොඳේ ඔබ දන්නවා අපේ රටේ ආගමන විගමනේ රටට එන සංචාරකයන්ට වීසා නිකුත් කිරීම හරි අපූරුට කරගෙන ගියා. VFS Global කියලා සෙට් එකකට අපේ රටේ වීසා නිකුත් කිරීමේ බලය දෙන්න ගියා. මේ ලෝකේ කිසිම රටක් තමන්ගේ රටේ දේශ සීමා බලය අල්ලපු රටේ සුරුට්ටු කඩයකට බාර දෙන්නේ නැහැ. හොඳේ ඒ ජාතිය වැඩක් තමයි ඔය VFS Global එක හරහා කරන්ට ගියේ. හරිය ඒ වැඩේට අතගහපු දවසෙම අපි ටෙලිවැකි වලින් ලිව්වා මේ ප්‍රශ්නය ගරු අධිකරණයේ දක්වා ගියා. අද ගරු අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා VFS වීසා ක්‍රමයට එරෙහිව. දැන් ඒක අපි පැත්තකින් තියමු. ඊට පස්සේ හොඳට තිබුණු පාස්පෝර්ට් එක විනාශ කළා. හරිද? සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 3-4000ක් නිකුත් කරපු පාස්පෝර්ට් කන්තෝරුව අද නිකං සුනක තත්වයට ඇදවැටලා අවසන්. මෙන්න මේ ගේම මොකක්ද කියලා අපි ටෙලිවැකි කීපයකින්ම හෙළි කළා. මෙතෙක් නිකුත් කළ පාස්පෝර්ට් එක ලංකාවට ගෙන්වේ එපික් කියන සමාගම. මේ සමාගම ඔය දැන් මේ අපේ අතේ තියෙන පාස්පෝර්ට් එක ගෙන්වේ ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ මුද්‍රණාලයකින්. ලංකාවේදී අදාළ දත්ත ඇතුළු කරන ක්‍රමය, ඒ සිස්ටම් එකත් මේ සමාගමම දේශීය වශයෙන් නිර්මාණය කළ එකක්. එතකොට 2003 සිට හරියට පාස්පෝර්ට් එක දුන්නා. එක් දින සේවාවත් හරියට සිද්ධ වුණා. ආණ්ඩුව මේ අර එක් දින සේවාවට වැඩියෙන් මුදල් ලුත් ගත්තා. දැන් මේ ළඟදී ඊ පාස්පෝර්ට් එකක් දෙන්න වැඩක් සෙට් කළා. හරිද? ඒ ඊ පාස්පෝර්ට් එක දෙන වැඩේදී එකම විදේශ සමාගමකට විතරක් ටෙන්ඩරේ දාන්න පුළුවන් වෙන විදිහට වෙනම ගේමක් සෙට් කළා. ඒ ගැන තව දවසක කතා කරන්න තරම් අපි ගාව තොරතුරු තියෙනවා. මේ සමාගම අර ඊ පාස්පෝර්ට් එකට ටෙන්ඩරේ අරගෙන දැන් අද කියනවා සිස්ටම් එකක්. ඒ පාස්පෝර්ට් එකයි ඒ චිප් එකට දත්ත ඇතුළත් කරන සිස්ටම් එකයි දෙකම උන්දලගෙන් දැන් ගන්න ඕනේ කියලා. හරිද? දැන් එතකොට තව ඩොලර් මිලියන ගාණක් ඒ වැඩේට ගෙවන්න ඕනේ. හරිද? දැන් ඒ වැඩේ එහෙම වෙද්දී මෙතෙක් පාස්පෝර්ට් ගෙනාපු ප්‍රමාණ හරියට ඕඩර් කළේ නැහැ. හරිද? අද පාස්පෝර්ට් කන්තෝරුව ඇරන් හිටියට වැඩක් නැහැ. මොකද අර පරණ පාස්පෝර්ට් දැන් නැහැ. දැන් මාසයක දෙකක ඉඳලා හැම මිනිස්සෙක්ම මෙතන දුක් විඳිනවා. මොකද තියෙන ප්‍රමාණය චුට්ට චුට්ට දවසට 100යි 200යි 300යි. හරිද? 3-4000 නිකුත් කරපු පාස්පෝර්ට් කන්තෝරුව අද 200ට වැටිලා. හරි. ඇයි? මොකද පරණ විදිහට පාස්පෝර්ට් ඕඩර් කළේ නැහැ. ඊ පාස්පෝර්ට් එකක් නැහැ. වෙනදා දුන්නු පාස්පෝර්ට් එකක් නැහැ. අල්ලපුවත්තත් නැහැ. පයග හපුවත්තත් නැහැ. එහෙම තියෙද්දි ඔන්න අද අර මේ පොලිස් ඇමති ප්‍රෙස් එකක් තියලා කියනවා. අහලම බලන්න කොහොඳේ. අපි දවසකට 900ක් ඉෂූ කරනවා. ඒ 1000කට වෙනකන් අපි ඉඩ තියලා තියනවා හදිස්සියේවා. ඇත්තටම යන්න තියන අය ඒගොල්ලන්ට අපි ඉෂූ කරනවා. නැත්තම් දවසකට 3000-4000ක් ගන්නවා. දැන් මම තව එකක් කියන්න ඕනේ. අපි මෙතෙක් කල් ඉෂූ කරපු පාස්පෝර්ට් වලින් 123යි පාවිච්චි කරලා තියෙන්නේ. 123යි පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් පාස්පෝර්ට් අරගෙන තියෙනවා. හැබැයි පාවිච්චි කරලා නැහැ. ඉතින් මං අද මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝර්ට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් මාස වෙනකන් ඉන්න. අලුත්ම පාස්පෝර්ට් එකක් ඔක්තෝබර් මාසේ ලැබෙනවා. පාස්පෝර්ට් එක මිනිස් මූලික අයිතිවාසිකමක්. හරිද? ඒක අරන් කොට්ටේ යට තියාගන්නවද, දුම් අල්ලනවද, රට යනවද කියන එක ජනතාවගේ අයිතියක්. හරිය, ගන්න මිනිස්සුන්ගේ අයිතියක්. පාස්පෝර්ට් එක ගත්තු අයගෙන් පාවිච්චි කරලා තියෙන්නේ 123ක්ද නැද්ද කියන එක ඔබට අදාළ නෑ මිස්ටර් ටිරාන්. හොඳේ, මොකද අපි හැමෝම පාස්පෝර්ට් අරන් තියෙන්නේ ආණ්ඩුවට ගාස්තු ගෙවලා, පිනට නෙවෙයි. හොඳේ, මේ හැම පාස්පෝර්ට් එකකින්ම ආණ්ඩුව ආදායම් ලබනවා. බලබනවා. හරිය, ඔබ මේ රටේ සර්ව බලධාරි දෙවියන් නෙමෙයි ඒ වගේව තීන්දුව කරන්න. හරිය, එක වෙලාවක බය නැතුව වෙඩි තියන්න කිව්වා කියලාත් අපිට මතකයි. හරිද? මම පෙනී සිටිනවා කිව්වා. නමුත් එදා අපි වාට කිව්වා හරි වැරදි තීරණය කරන්නේ ගරු අධිකරණයේ මිසක් වෙඩි තියන්න ඕඩර් දෙන ඔයා නෙමෙයි කියලා. හොඳේ, එතකොට වෙඩි තියලා හිරේ විලංගුවේ ළඟින් ඉන්න වෙන්නේ තියපු පොලිස් නිලධාරියටම තමයි. හරිය, ඒක අපි එදා ලිව්වා. දැනුත්
මේ ඔක්තෝබර් මාසෙ වෙනකන් තමුන්ලට ඕන විදිහටද මේ රට යන නොයන එක තීන්දුව කරන්න ඕනේ ඈ පාස්පෝර්ට් එක තීන්දුව කරන්න ඕනේ හොඳ වෙලාවට තමුන් දොස්තර කෙනෙකු උනේ නැත්තේ එහෙම වුණා නම් මාර වැඩේ වෙන්නේ මොකද අපි හිතමුකෝ නිකමට හරි මලබද්ධයේ තියෙන රෝගියෙක් ආවා කියලා මලබද්ධයට ප්‍රතිකාර කරනවා වෙනුවට නේද තමුන්ලා වගේ දොස්තර කෙනෙක් හිටියනම් කියාවි දැන් ඉතින් ඔයාට වැසිකිලි කැසිකිලි යන්නෙත් නැති නිසා කෑමත් ඕනේ නැහැ ඔහෙගේ කටත් මහලා දානවා කියලා හරිය ඒ නිසා රටට විහිළු සපයන්ට එපා පාස්පෝර්ට් කන්තෝරුව අපායක් කරපු ඔයත් ඔය ඉලුක් පිටියලත් ගෙදරයන්ටම අවශ්‍යයි ගිහිල්ලා පුළුවන් නම් මොලේ ඇති මිනිස්සෙකුට ඔය පාස්පෝර්ට් වැඩේ බාර දෙන්න කියලා අද ටෙලිවැකියේ මතක් කරන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා ජනතා ඡන්දයෙන්වත් පාර්ලිමේන්තු ආවේ නැති ලිස්ට් එකෙන් ආපු ඔයාලට තීන්දුව කරන්න බැරි බව මතක් කරමිනුයි